තරු දිහා බලාගෙන ගස් ගල් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. තමන් තමයි එතකොට තරුව. තමන් තමයි ඒ ශක්තිමත් බලය. පිටින් හොයන්න එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම පුද්ගලෙක් අපි හැම කෙනෙක් තුළම ඉන්නවා. ඔබ තුළ ඉන්නවා. ඒකට සිද්ධ වෙන්නේ නැති හේතු කීපයක් තියෙනවා මම කියලා දෙන්නම්. ඒවෙන් මිදෙන්න අද වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවාද ඔබ තුල කිසිම දවසක සැලෙන්නේ නැති වැටෙන්නේ නැති මානසිකව කලබල වෙන්නේ නැති කලකිරින්නේ නැති කිසිම දවසක පසුබාන් නැති අභියෝග හමුවේ පියවරක් පිටිපස්සට ගන්න නැති ශක්තිමත් බලවත් ඉතාමත්ම අභිමානවත් දීප්තිමත් චරිතයක් තමන් තුල සිටින බව දන්නවාද අපි හැම කෙනෙක් ඇතුළම අපේ බෙස්ට් වර්ෂන් එක නැත්නම් අපේ තියෙන බලවත් ඉතාමත්ම සාර්ථක පුද්ගලයෙක් චරිතයක් අප තුල ජීවත් වෙනවා අප හැම කෙනෙක්ව තුළම ඒ අභිමානවත් සිංහයෙක් ඉන්නවා හැබැයි වැඩි හරියගේ අති බහුතරයගේ ඒක ඉන්නේ නිද්‍රාශීලිව ඒ වගේ සිංහයෙක් ඉන්නේ නිද්‍රාශීලිව කවදාවත් උදේට නැගිටලා ජිම් එකට යනවද නැද්ද කියලා හිත හිතින් නැති මොන දේ සිද්ධ වුණත් ඉතාමත්ම බලවත්ව තමන්ගේ විනය පෙන්නලා තමන්ගේ ඒ ව්‍යායාම කරපු ඉතාමත් බලවත්ව තමන්ගේ විනය පෙන්නලා තමන්ගේ අධ්‍යාපනය කරපු ඉතාමත් බලවත්ව අභියෝග හමුවේ කඩාගෙන ඉදිරියට ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ සේල්ස් තමන්ගේ අනිත් කටයුතු සාර්ථක කරගත්තු ඉතාමත් බලවත් චරිතයක් ඔබ තුල ඉන්නවා ඒ චරිතය හිතන්න පහුගිය මාස 6 අවුරුදු 6 නෙමෙයි පොඩ හිතන්න පහුගිය මාස 6 තමන් ජීවිතය ගත කළේ කොහොමද ඒ පහුගිය මාස 6 හිතන්න එක දවසක්වත් ජිම් එක කරනවා නම් නැත්නම් ව්‍යායාම කරනවා නම් ව්‍යායාම කරන්නේ නැතුව ඉන්නේ නැති එක දවසක්වත් මානසිකව වැටෙන්නේ නැති මොන දේ සිද්ධ වුණත් ඉතාමත්ම ශක්තිමත්ව තමන් හිතන් හිටපු තමන්ගේ හීන මවපු බලාපොරොත්තු ඉතාමත්ම ශක්තිමත්ව ඉෂ්ට කරගත්තු ඒ පහුගිය මාස 6 එහෙම ශරීරයක් තිබ්බනම් අද මොන වගේ පැවැත්මක් තමන්ට තියෙනවද තමන් කිසිම දෙයක සැලෙන්නේ නැතුව ඉතාමත්ම ශක්තිමත්ව ඉදිරියට ආවනම් තමා වටා පිටා සිටින තමගේ පවුලේ තමන්ගේ යාළුවෝ තමන්ගේ ව්‍යාපාර කරන තැන ඉන්න අය කොතරම් තමන්ට හොඳ උසස් ගෞරවයක් තමන්ට ලබා දෙයිද කොච්චර තෘප්තියක් ෆුල්ෆිල්මන්ට් එකක් තෘප්තියක් තියේද ඔයක හැම වීකෙන්ඩ් එකෙම බිබීන් නැතුව හම්බෙන හැම ලොං වීකෙන්ඩ් එකකටම කොහේරි දුවන් නැතුව හවසට මහන්සි අද කම්මැලි අද මට හිතෙන්නේ නැහැ අද මට මූඩ් එක නැහැ ඔහොම කී කිය දවස් කීයක් ස්කිප් කරාද ඒව කරන්න නැතුව ඉතමත් ශක්තිමත්ව ආවනම් මොන වගේ තත්වයක් අද තියේද අවුරුදු ගාණක් ජීවිතේ සමහරට අවුරුදු 10ක් 15ක් 20ක් හීන මවපු ඒ ජීවිතයෙන් සෑහෙන තරමකට තමන් ඇවිල්ලා නේද ඒ මොනෝ නැතත් ඉතාමත්ම දැඩි බලවත් ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් ඇති වෙලා ඊටත් වඩා බලවත් දෙයක් වෙනවා තමන් ඉතාමත්ම ශක්තිමත් චරිතයක් තමන්ට හැදිලා තියෙනවා ඒ විනයක් එක්ක පුරුද්දක් වෙනවා ඒ පුරුද්දත් එක්ක තමන්ගේ පුරුද්ද චරිත ලක්ෂණයක් බවට පත් වෙනවා එතකොට ওই සීලුම දෛවය ඉවරයි තරු දිහා බලාගෙන ගස් ගල් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ තමන් තමයි එතකොට තරුව තමන් තමයි ඒ ශක්තිමත් බලය පිටින් හොයන්න එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම පුද්ගලෙක් අපි හැම කෙනෙක් තුළම ඉන්නවා ඔබ තුළ ඉන්නවා ඒකට සිද්ධ වෙන්නේ නැති හේතු කීපයක් තියෙනවා මම කියලා දෙන්නම් ඒවෙන් මිදෙන්න අද වෙලාව ඇවිල්ලා තියෙනවා පළවෙනිම කාරණේ මම දකින the game of waiting බලන් ඉන්නවා මොකටද තමන්ගේ හොඳ වෙලාවක ඉයි කියලා බලන් ඉන්නවා දේශගුණේ හරිනකම් බලන් ඉන්නවා රස්නේ වැඩි කියලා රස්නේ අඩු වෙනකම් බලන් ඉන්නවා ඊට පස්සේ රස්නේ අඩු වෙද්දී වහිනවා වැස්ස නවතිනකම් බලන් ඉන්නවා රටේ ආර්ථික හරිනකම් බලන් ඉන්නවා රටේ දේශපාලනේ හරිනකම් බලන් ඉන්නවා කවුරු නායකයෙක් වෙනකම් බලන් ඉන්නවා තමන්ට හොඳ වෙලාව වෙනකම් බලන් ඉන්නවා කවුරුරි තමන්ට ඇවිල්ලා උදව්වක් කරයි ආධාරයක් කරයි කියලා අත බාගෙන බලන් ඉන්නවා බලාගෙන ඉන්නවා the game of waiting හිතන්න තමන්ගේ එහෙම හොඳ වෙලාවක් හොඳ කාලයක් එයි කියලා කොච්චර කාල බලන් හිටියද දැන් අවුරුදු කීයක් සමහර විට දශක කීපයක් සමහර විට ගෙවිලා එන්නේ නැති the game of waiting ඒතර මේක ඉතාමත්ම දරුණු ජීවත් වෙන ක්‍රමයක් දරුණු කියලා කියන්නේ මොකද ඉතාමත්ම වේගයෙන් පිරීමටපත් වෙනවා ඇත්තටම මේ ඉන්නේ බලාගෙන ඉන්නේ මොන හරි වෙනකන් වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි බලාගෙන ඉන්නේ තමන්ගේ තියෙන හිතා ගන්න බැරි තරම් පිදුරු තලාගලටත් වඩා ලොකු මහා අලසකමක් තියෙනවා. ඒ අලසකම හින්ද තමයි ඉඳගෙන සිටි එකේ කවුච් එකේ කොහර ඉඳගෙන ගේම්ස් ගගහ නැත්තම්
වීකෙන්ඩ කියලා යාළුව එක්ක බිබි මොනකක්කර දෙයක් හරියනකම් බලන් ඉන්නේ. තියෙන අධික කම්මැලිකම නිසා. කිසිම කෙනෙක් නෙමෙයි තමන්ට තියෙන සතුර. කිසිම එක්ස්ටර්නල් නැත්තම් පිටින් තමන්ට කිසිම බාධකයක් කිසිම අභියෝගයක් එන්න බෑ. තමන් තරම් ලොකු අභියෝගයක් පිටින් එන්න බෑ. ඒ ඇතුළේ ඉන්න අන්ත තමන්ගේ අභ්‍යන්තරයේ සිටින ලොකුම අභියෝගය ලොකුම සතුර තමයි මේ අලසකම උදාසීනකම. ඒක නැති කරගන්න ඕනේ. අපි මොකක් හරි දෙයක් වෙනකම් බලන් ඉන්නවා කියන්නේ වෙන මොකක්වත් නෙමේ කම්මැලිකම. ඊළඟට වෙන දේ තමයි අපේ තියෙන නෙගටිව් මන්ත්‍ර එකක් තියෙනවා. ඍණ මන්ත්‍රයක් අපි මතුරු ඉන්නවා. මොනවද මට ඇහුණ සුලභම දේවල් ලංකාවේ? එකක් තමයි අපිට නැති අය. අපිට නැති අය. අපේ පවුල හරි දුප්පත්. අපිට නැති බැරි අය. ඔහොම කීකේ ඉන්නවා. මොනවද ලැබුණේ ඔහොම කීකේ ඉඳලා? ඔහොම සමාජයක් පිරිහීපු පස්සට ගිය කාලයක තමයි මේ වීඩියෝ එක අහන්න ලැබෙන්නේ. අපිට දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ මේ හැමදේම කඩාගෙන ඉදිරියට යන මේවා හොඳට අවබෝධ කරගන්න. දෙවෙනි එක තමයි මන්තරේ. අපි හැමතිස්සෙම කියනවා අපි ආවේ දකුණෙන්, නැගෙනහිරෙන්, බටහිරෙන්, කඳ උඩින්, කඳ යටින්, ගමෙන්, ඔය වගේ කතන්දර කියනවා. අපි මේ පොඩි පාසලකින් සමහරවල් මම ඕන තරම් ආයතනවල ගියාම තමන්ගෙන විස්තර කරන්න කිව්වම පටන් ගන්නෙත් එහෙමයි. මම පොඩි පාසලකින් ආවේ මට එච්චර දෑ බැරි එක්කෙනෙක් ඉති මට මෙච්චර තමයි එන්න පුළුවන්. ඔය මන්තරේ කියනකම් තමන්ට නෙමේ මට නෙමේ කාටවත් තමන් ඔයකින් ගොඩගන්න බැහැ. ඒ මන්තරය වෙනස් කරන්න ඕන. හරි, ඒක ඇත්ත වෙන්න පුළුවන්. යම් කිසි දුප්පත්කමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් වෙන්නේ කොතනින්ද? තමන් කොච්චර දෙයක් ලැබිලා තියනවද කියලා තමන් හිත යොමු කරන්න පටන් ගත්තාම තමන්ට ධනාත්මක චින්තනය පහළ වෙන්න පටන් ගන්නවා. මම හැමතිස්සෙම කියලා තියෙනවානේ හාස්කම සිදුවී හමාරයි. හාස්කම හොය හොය හතරවට යනවා. හාස්කම සිදුවී හමාරයි. ඒ තමයි තමන් මිනිසෙක් ලෙස උත්පත්ති ලැබීම. ඉපදුණු එක. අතපය හතර වැඩ කරනවා නම්, ඇස් දෙක පේනවා නම්, මේ වීඩියෝ එක ඇහෙනවා නම්, ඒ කියන්නේ ඉතාමත්ම වාසනාවන්ත තත්වයක් තියෙන, ඉතාමත්ම සෞභාග්‍ය තත්වයක තමන් ඉන්නේ. සීලු දේ ලබා ගැනීමට සුදුසු රිසෝස් එකක් නැත්තම් ඒකට අවශ්‍ය සීලු සෞභාග්‍ය, ඒකට අවශ්‍ය සීලු උපාංග තමන්ට තියෙනවා. ඒක ක්‍රියාවට නම් වෙන එක කාටවත් අයිති දෙයක් නෙමෙයි, ඒක තමන්ටම අයිති දෙයක්. ඒකින්ද මේ ඍණ මන්තර කියන එක නතර කරන්න. තවත් එකක් මට ඇහෙනවා, අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ, ඒකින්ද ඉතින් අපිට හරිවම රස්සාව කරගන්න බෑ, ඉදිරියට යන්න බෑ. හැරලා බලන්න අවුරුදු කීයක් ඔය කතාව කී හිටියද. ඔය වචනේ කියන හැම වෙලාවෙම අනිත් පැත්තට එක ඉංග්‍රීසි වචනක් ඉගෙන ගත්තා නම් සමහර විට ඉංග්‍රීසි වචන 1000ක් ඉගෙනගෙන වාක්‍ය 1000ක් කතා කරගන්න පුළුවන් අති දක්ෂ කතිකෙක් බවට පත් වෙලා දැන්. තේරෙනවද මේ ඍණ මන්තරයේ තියෙන භයානකකම? හැම පැත්තෙම පිරිහිලා නැත්තරව නැති වෙලා යන ක්‍රමයක් තමයි මේ වචනේ තියෙන ඉතාමත් බලවත් බලගතු ශක්තියක්. ඍණ හෝ ධන තමන් පාවිච්චි කරන විදිහට. ඒ නිසා ඒ වචනය වෙනස් කරගන්න දැන් කාලය විලා තියෙන. අනිත් එක තමයි තමා හැමතිස්සෙම අහන්නේ මොනවද, බලන්නේ මොනවද? මම හැමතිස්සෙම කියන්නේ පරිසරය කියලා. පරිසරය කියන්නේ කොහෙද ඉන්නේ කියන එක නෙමෙයි, තමගේ ආර්ථික තත්ත්වය නෙමෙයි, තමගේ පරිසරය කියන්නේ තමා හැමතිස්සෙම අහන්නේ මොනවද, බලන්නේ මොනවද, කියවන්නේ මොනවද, ඇහුම්කන් දන්නේ මොනවද, මොනවද ඒව අහන්නේ, හැමතිස්සෙම බ්‍රවුස් කර කර බලන්නේ මොනවද. ඒ අනුව තමන්ගේ ඔය තියෙන ඉතාමත්ම දුර්වල අඳුරු මානසිකත්වයක් ඇතින තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ඔය එන්වයරන්මන්ට් එක, තමන්ගේ පරිසරයේ අධික බලපෑමක් තියෙනවා. ඒ අතර තමන්ගේ ඉන්නවා නම් හැමතිස්සෙම අතාරින්න බැරි කිසිම වැඩකට නැති යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ෆියුචර් ප්‍රෝග්‍රෙස් එක නැත්නම් තමන්ගේ අනාගත දියුණුවට කිසිම වැඩක් වෙන්නේ නැති පිරිසක් ඉන්නවා නම් සමහරට එක වසරේ ඉඳන් ආපු යාළුවෝ වෙන්න පුළුවන්. හැබැයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ තීරණයක් ගන්න. මම මෙයාත් එක්ක දිගටම ඉඳලා මගේ අවසාන කාලයේදී මගේ වයස්ගත වෙලා ඉතාම දුක්බර ජීවිතයකට පත් වෙනවද? එහෙම නැත්නම් මගේ මේ හම්බෙච්ච සීසන් එකකින් ඉතාම ශක්තිමත්, තරුණයි, බලවත්, ශක්තිමත්, හොඳට දෙයක් තේරෙන වෙලාවේ මේකින් උපරිම කරගෙන ඉතාම තෘප්තිමත්, මම හොඳට මගේ හම්බෙච්ච අවස්ථාව හොඳ ප්‍රයෝජනයක් ගත්තා කියන තත්ත්වයට පත් වෙනවද කියන තීරණය ගන්න ඕනේ. එයාය සම්පූර්ණ අතහරින්න නෙමෙයි මම කියන්නේ, එයාව දුරින් ඉඳන් ආදරය කරන්න, දුරස්ථ කරන්න. තමන්ට ආශ්‍රය කරන අකමැති පුද්ගලයෝ, තමන්ගෙට දියුණු වෙන්න උදව්වක් වෙන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා නම්, හැබැයි අය පෞලිය අය නම්, එයාගේ පොඩි කාලේ ඉඳන් මිත්‍රයෝ නම්, එයාව දුරස්ත කරලා දුරින් ආදරය කරන්න.
මේ වගේ උත්සාහයක් මේ වගේ ඕනකමක් තියෙන්න ඕනේ අපි දිනන්න. දැන් ඔහොම ලැහැස්ති වෙලා හිතන්න ඊළඟ මාස 6 අද මේ වීඩියෝ එක බලන දවස ඕන නම් ඩේට් එක ලියාගන්න. මෙතන ඉඳන් ඊළඟ මාස 6 කොහොමද කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව කිසිම දෙගිඩියාවක් නැතුව උදේ නැගිටලා මූඩ් එක අනුව මං යනවද නැද්ද පාඩම් කරනවද එක්සර්සයිස් කරනවද ඕවා ගැන හිත හිත ඉන්නේ නැතුව කිසිම කෙනෙක්ගේ ওই තියෙන නෙගටිව් ඍණ කතන්දර අහා ඉන්නේ නැතුව ඉන්ටර්නෙට් එකේ බොරුවට එක එකව බ්‍රවුස් කර කර කිසිම වැඩකට නැති ඒ වෙන වෙන අයගේ එජෙන්ඩා වලට අහු වෙලා ඒ වීඩියෝස් බල බල කාලය තමන්ගේ ජීවිතේ නාස්ති කරන්නේ නැතුව ඊළඟ මාස 6 තමන් ඉතාමත්ම ශක්තිමත්ව මොනවත් හිතන්නේ නැතුව ඊළඟ මාස 6 ලොක් කරලා ඉස්සරහට ගියොත් මොන වගේ තත්වයක් තමන්ට තියේද මොන වගේ තත්වයකට තමන්පත් වේද ඉතාමත්ම ලස්සන බලවත් වටිනා ජීවිතයක් බඩපත් වෙනවා තමන්ටත් ඉතාමත් වටිනා තෘප්තිමත් තමන්ගේ ආශ්‍රය කරන අයටත් ඉතාමත් වටිනා උසස් ගෞරවනීය චරිතයක් බඩපත් වෙනවා මෙම හැසිරීමෙන්ම තමන්ගේ අධ්‍යාත්මයත් ශක්තිමත් වෙනවා මොකද වීරිය ඩිසිප්ලින් එක ධනාත්මකව ඉන්න තියෙන සිතුවිල්ල උසස් සිතුවිලි ඔය වගේ ගොඩාක් චරිත ලක්ෂණ තමන්ට එකතු වෙන්න පටන් ගන්නවා ප්‍රභාසර චිත්ත කියලා මං කියුවේ ඒකයි අපේ ඔරිජිනල් තත්ත්වය අපේ සැබෑ ස්වરૂපේ ඔය කිසිම දෙයකින් කිසිම අඳුරක් නැති කිසිම දෙයකට බය නැති කිසිම දෙයකින් සැලෙන්නේ නැති ඉතාමත්ම බලවත් තත්ත්වය ඒ තත්ත්වය ලබා ගන්න අවශ්‍ය නම් මේ වගේ අපිට මේ ලැබිලා තියෙන අපේ වටපිටාවෙන් අපි ඉදිරියට යන්න ඕනේ තමන්ගේ ඉලක්ක කරා ඔය ඉලක්ක තියාගන්න තමන්ගේ චරිතය දියුණු කරගන්න අවශ්‍ය ඩිරෙක්ෂන් එකක් නැත්නම් ඒකට අවශ්‍ය මාර්ගයක් ලෙස අරගෙන දියුණු වෙන්න ඒ වෙලාව ඇවිල්ලා තියෙන්නේ මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා නම් ඒකෙන් එකක් සඳහන් වෙනවා ඒ කියන්නේ තමන්ට ඒ ඔය මම කිව්ව දේවල් හිත ඇතුලේ බොහොම ළඟින් ඇහෙනවා එහෙනම් මට කියන්න තියෙන්නේ කාලෝ අයන්තේ කාලය පැමිණ ඇත ඔබ මෙච්චර කල් සිහිනමවපු මෙච්චර කල් හිතේ දෝංකාර දුණු ඒ ශ්‍රේෂ්ඨත්වය ලබා ගැනීමට ඔබට වෙලාව ඇවිල්ලා තියෙන්නේ එක දෙයක් කරන්න ඒ දේ සිද්ධ වෙන්න ආරම්භ වීමට මේ වීඩියෝ එක අවසන් වෙනාත් එක්කම ඔය ෆෝන් එක ලොක් කරලා දාන්න නැත්නම් කම්පියුටර් එක වහන්න පොතක් ගන්න එක තීරණයක් ගන්න මන් මෙන්න මේ දේ මෙච්චර කල් හිතන් හිටු මෙන්න මේ දේ ඔක හරි තමන්ගේ ජීවිතයට ධනාත්මක දෙයක් එකතු වෙන මේ දේ මම පටන් ගන්නවා කියලා ලියලා ඊළඟ විනාඩි 60 ඇතුළත හෙට නෙමේ හවස නෙමේ අද රෑ නෙමේ ඊළඟ විනාඩි 60 ඇතුළත ඒ ක්‍රියාව ක්‍රියාවට නංවන්න එතන ඉඳන් මේක දිගටම කරගෙන යන්න මේ වීඩියෝ එක මේ channel එක මේ හදලා තින්නේ තමන්ට ඒ වගේ හොඳ ආශ්‍රයක් ලබා දීම සඳහා තමන්ගේ අඳුරු වේලාවක ආලෝකය ලබා ගැනීමට මේ වීඩියෝ එක මේ වොයිස් එක මේ කටහඬ පාවිච්චි කරන්න. ඕන්න මේ වීඩියෝ එක 100 පාරක් අහන්න. මේක 100 පාරක් අහන එක වටිනවා. වෙනත් වැඩකට නැති තමන්ගේ පස්සට ගන්න කරන තමන්ගේ අනාගත ජීවිතේට කිසිම වැඩක් නැති හරවත් නැති හිනාවෙවි යාළුවෝ කට්ටියක් එක්ක කතා කරනට වඩා. ඒ නිසා මේ වගේ ආශ්‍රයක් එකතු කරගන්න අපි බලමු. තවත් පුළුවන් තරම් අපි කිට්ටු වෙන්න බලනවා ඔයගලන්ට. මම ස්පිරිට් එකෙන් මම ඔබල නොපෙනි ඔයගලුත් එක්ක ශක්තිමත්ව හිටිනවා කියලා හිතලා කවුරුත් අවශ්‍ය නැහැ. තනිකම තියෙන්න පුළුවන් පාළුව තියෙන්න පුළුවන් කවුරුත් උදව් කරන්න නැති වෙන්න පුළුවන් වටේ පිටේ කවුරුත් නැති වෙන්න පුළුවන් ඔක්කොම අමතක කරලා දාලා මම ඉන්නවා අපේ මේ ටීම් එකවත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඒ වැඩේ ආරම්භ කරන්න අපි අනිවාර්යයෙන්ම ඔයගලන්ට සියලු සහයෝගය ලබා දෙනවා ජයග්‍රහණය ලබා ගැනීමට එහෙනම් ජය වේ රමින්දු රන්දනි මම ලීඩර්ෂිප් කෝච් කෙනෙක් බිස්නස් කෝච් කෙනෙක් සහ ස්පෝර්ට්ස් පර්ෆෝමන්ස් කෝච් කෙනෙක් Who are we before the world? ඔගේ channel එකට සාදරයෙන් ගෞරවයෙන් පුදුමයි